ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අත්තම්මයි මමයි YouTube channel එකට. ඉතින් මම අද හිතුවා ඔයාලට කියලා දෙන්න ඉඟුරු දෝසි හදාගන්න විදිහ. අපිට පොඩිම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු මේකට අවශ්‍ය වෙන්නේ මොනවාද කියලා. මෙතන මම අරගෙන තියෙනවා 100 ග්‍රෑම් 300ක්, ඉඟුරු ග්‍රෑම් 60ක් මම ගත්තා. ඉතින් ඒකේ පොත්ත මේ විදියට හොඳට අයින් කර ගන්න ඕන. අයින් කළා සෝදලා අරගෙන තියෙන්නේ. ඉතින් පොත්ත අයින් කරාට පස්සේ ඉඟුරු ග්‍රෑම් 55ක් විතර වගේ තමයි මෙතන තියෙන්නේ. වතුර මෙෂරින් කප් භාගයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඉඟුරු දෝසියක හදලා දාන්න අපිට මේ වගේ ඇලුමිනියම් ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. අපි ඒකට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා මුලින් මේක ලෑස්ති කරගන්න ඕන. ඉතින් මම මේ විදියට පොල් තෙල් ටිකක් දාලා මේක ඉස්සලා ලෑස්ති කරගන්නවා අපේ දෝසියක දාගන්න. දැන් මම මේක පැත්තකින් තියාගන්නවා. ඉතින් දැන් මම කරන්නේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන සුද්ධ කරගත්ත ඉඟුරු ටික මේ විදිහට පොඩි කෑලි වලට කප කප මේකට දාගන්න ඕන. එතකොට අපිට ලේසි බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ තීනේ මම කප් පොඩියට කපලා බ්ලෙන්ඩර් කප් එකට දාගත්ත ඉඟුරු ටික මම මේකටම සීනි ටිකකුත් දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. ඒ වගේම වතුර මම වතුර වලිනුත් මෙෂරින් කප් භාගයක් ගත්තානේ, ඒකෙන් භාගයක් වගේ දාගත්තා මේකට. ඉතින් මං ගත්ත ඉතුරු සීනි ටික මේකට එකතු කර ගන්නවා. මම ඇල් වතුර මේස හැදි එකක් විතර, මේස හැදි දෙකක් විතර දාලා මේක පොඩ්ඩක් මිශ්‍ර කරගත්තා. දැන් අපි මේක ලිපේ තියලා හදාගමු. ඉතින් දැන් මෙන්න මේ විදිහට බුබුලු දාගෙන හොඳට නටාගෙන එනකොට අපි මේකෙන් බිඳුවක් වගේ අරගෙන ඇල් වතුර එකකට මෙහෙම ආලා දාලා බලන්න. එතකොට මෙන්න මේ විදිහට කැටයක් වගේ මේක හදාගන්න පුළුවන් නම් මේකේ පදම හරි මෙන්න මේ විදිහට වතුරයකට දැම්මම මේක මේ විදිහට හදාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් තව ටිකක් වෙලා තියන්න. දැන් මේකේ පදම හරියට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේක බෝල් එකට දාගමු. දැන් ඔයාලා මේ වගේ බෝල් එකකට මිශ්‍රණය දාලා මේකේ හැඩය හදාගන්න. මේක දියාරුවට වගේ තිබුණා, ටිකක් වෙලා යනකොට මේක ගල් වෙනවා. දැන් මේ විදිහට හදලා අපි ටිකක් මේක නිවෙන්න ආරිමු. ඉතින් විනාඩියක් දෙකක් වගේ යනකොට මේක මේ විදිහට හොඳට නිවුණාට පස්සේ ගොඩක්ම නිවෙන්න අරින්න එපා. එතකොට කපා ගන්න බැරි වෙයි ඔයාලට. මේ විදිහට අපිට පුළුවන් කෑලි වලට කපා ගන්න. ඉතින් මේ තීන මම හදාගත්ත ඉඟුරු දෝසි ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදාගන්න. අවුරුදු මේසයට තියන්න උනත් මේක සුදුසුයි. ඉතින් අත්තම්මයි මමයි YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉඟුරු දෝසි එක හදලා comment එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරගන්න. එහෙනම් මම තවත් දවසක මේ වගේ රසවත් ආහාරයක් කියලා දෙන්න ඔයාලා ගෙදරට එන්න. ඔයාලට සුබ දවසක්.